හොඳින් අවධානය දෙන්න අපි ගිය සතියේ අන්තිමට තියරි කොටස සාකච්ඡා කළ ඉවර කරේ නුගසුම් ඩොප්ලර් ආචරණය හරිනේ නුගසුම් ටිකයි ඩොප්ලර් කොටසයි සාකච්ඡා කළ ඉවර කරේ තියරි උදාහරණ වලට යමු ගයිඩ්ලයින් 6 බලන්න ගයිඩ්ලයින් 6 गाइडलाइन हाय एक साधारण एक तुन हतर हाय අට දොළහ දහතුන දාහතර दास दहाट दहाना विस विसी एक विसी देख उन्होंने गारंटी के दें खा दमु इट पास से आप ही बालमु इतरोटी की बरकर आने या कोई एक या मुझ सर हटे गारंटी की एक मनी बाला ने बिलाव नास्ती करानी पा एक का तूना हाथर हाय आटे दोला हाथ आतुन दाहतर दासे दाहड़ दाहर में विस विसी एक विसी देख और टिकी बरकर ला ඊළඟ තියරි කොටසට යමු. හරිනේ? රයිට්. ඉක්මනින් පටන් ගන්න. පළවෙනි ගාන බලන්න. සෙන්ටිමීටර 100ක් දිග කම්බියක් සරසුලක් සමග කම්පණය කළ විට තප්පරයට නුගසුම් 4ක් ඇති කරයි. කම්බියේ දිග සෙන්ටිමීටර 100යි. සරසුලක් සමග කම්පණය කරොත් නුගසුම් 4යි. දැන් නුගසුම් කියන්නේ प्रभव देखे संख्यात वेनस अरे नुगेसुम की अन्य कांबिये संख्याते सहा सारसुले संख्याते अतर वेनस सारसुले संख्याते तमाय अपि होयन नो एगोलो कियने भी दिए सारसुले संख्याते मम एन की रगत्तो कांबियात सारसुला अतर वेनस एफ बी हातराक निसा एक को कांबिये संख्या ते सारसुलट वड़ा हातराक वैडी यह मन्नतं कांबिये संख्या ते सारसुलट वड़ा हातराक अडुई पहले दे वेनस हातराक वेन्ने ना एक को कांबिये संख्या ते हातराक वैडी वेन्नो ना यह मन्नतं हातराक अडुई वेन्नो अरे කම්බියේ දිග 99 දක්වා අඩු කළ විට අනුනාද වෙයි. කම්බියේ දිග අඩු කරොත් කම්පන සංඛ්‍යාතයට මොකද වෙන්නේ? අපි කම්බියක ස්ථාවර තරංග හැදෙනකොට සංඛ්‍යාතය එන්නේ n බෙදීම 2l වර්ගමූල t බෙදීම m. සංඛ්‍යාතයට සාධාරණ ප්‍රකාශනය. मेटिक मुकूत वेनस्कराने नेतु दिग वितरा कडु करो संख्याते वेडि वेन्नो अर्थे एहेनम कंबिये कंपन संख्याते दिगट प्रतिलोमय दिग अडु करो संख्याते वेडि वेन्नो मुलिन 100යි අපි 99ට दिग अडु करो अर्थे मुलिन 100යි අපි 99ට दिग अडु करो
99ට දිග අඩු කරොත් සංඛ්‍යාතය වැඩි වෙනවා සංඛ්‍යාතය වැඩි වෙලා සරසුණ සමග අනුනාද වෙනවා අනුනාද වෙනවා කියන්නේ දෙන්නගේ සංඛ්‍යාත සමාන වෙනවා දිග අඩු වෙලා සංඛ්‍යාතය වැඩි වෙලා තමයි අනුනාද වෙන්නේ එහෙනම් ආරම්භක අගය මේක වෙන්නේ දිග අඩු වෙලා 99ට සංඛ්‍යාතය වැඩි වෙලා එන් දක්වා ඊට පස්සේ තමයි අනුනාද වෙන්නේ එහෙනම් ආරම්භක අවස්ථාවේ කම්බියේ සංඛ්‍යාතය අඩුයි එන් විඩ 4යි දිග අඩු කරාම සංඛ්‍යාතය වැඩි අනුනාද වෙන නිසා ඒකෙන්ට සමානයි පැහැදිලිද F ප්‍රතිලෝමයි Lට පළවෙනි අවස්ථාවේ සංඛ්‍යාතය අඩුයි දිග 100යි දෙවෙනි අවස්ථාවේ සංඛ්‍යාතය වැඩි දිග 99යි මේ දෙක බෙදන්න N ඍණ 4 බෙදීම N උඩයට මාරු වෙනවා 99 බෙදීම 100යි 100යි N 400 99යි N ගන්න මේ පැත්තට N සමානයි 400 පැහැදිලිද තේනවද අවශ්‍ය දේවල් ලියා ගන්න 3 ධ්වනිමාන කම්බියක් සංඛ්‍යාතයේ 288 හර්ට්ස් සරසුලක් සමග එකවර කම්පණය කළ විට නුගසුම් සංඛ්‍යාතය 5කි ධ්වනිමාන කම්බියක් 288 සරසුලක් සමග එකවර කම්පණය කළ විට නුගසුම් 5කි ඒ කියන්නේ කම්බිය සමහර විට 5ක් වැඩි වෙන්නත් පුළුවන් FB 5යි වෙනස 5යි 5ක් වැඩි වුණොත් 293යි සමහරට 5ක් අඩු වෙන්නත් පුළුවන් අඩු වුණොත් 283යි වෙනස 5යි හරි කුඩා ඉටි කැබැල්ලක් සරසුලේ දැත්තට සම්බන්ධ කළ විට නුගසුම් සංඛ්‍යාතය 2කි කුඩා ඉටි කැබැල්ලක් සරසුලේ දැත්තට හොමු සම්බන්ධ කරොත් වෙන්නේ දැත්තේ අවස්ථිති ගුණය වැඩි වෙනවා එතකොට සරසුලේ දැති වලට කම්පණය වීම අපහසු වෙනවා කම්පණය අපහසු වුනොත් සරසුලේ සංඛ්‍යාතය අඩු වෙනවා සරසුලේ සංඛ්‍යාතය තමයි අඩු වෙන්නේ හැබැයි සරසුලේ සංඛ්‍යාතය අඩු වෙලා නුගැසුම් ගාන එන්නේ දෙකටම හරිද සරසුලේ සංඛ්‍යාතය අඩු වෙලා නුගැසුම් සංඛ්‍යාතය එන්නේ දෙකටම දැන් මෙහෙම හිතනකො ආරම්භකගේ 293 වුණොත් ඉටි කෑල්ල සම්බන්ධ කරාට පස්සේ සරසුලේ සංඛ්‍යාතය අඩු වෙන නිසා නුගැසුම් ගාන 93 87 කියන්නේ 6කට වැඩි වෙනවා. ඒ කියන්නේ මේ පැත්තට ගියොත් තව වැඩි වෙනවා. ආ එහෙනම් ආරම්භකගේ මේක වෙන්න බෑ. මේක වෙන්න ඇති. මොකද මේක වෙනස 4ට අඩු වෙනවා. වෙනස 3ට අඩු වෙනවා. වෙනස 2කට අඩු වෙනවා. එන නුගැසුම් දෙකක් ලැබෙන්නේ ආරම්භක අවස්ථාවේ කම්බියේ සංඛ්‍යාතය 283ක් වුණා. එතකොට ඉටි ගෑවට පස්සේ සරසුලේ සංඛ්‍යාතය 285ක් වෙනවා. හරිනේ? අපෙන් අහන්නේ ධ්වනිමාන කම්බියේ කම්පන සංඛ්‍යාතය කොපමණද? 283. හරිද?